ජනතාව පත් කර යවන නියෝජිතයින් ජනතා ප්‍රශ්නවලට එලෙස ප්‍රතිචාර දක්වති. හම්බන්තොට වල්සපු කළ ජනතාව මේ දිනවල දිවිගෙවන්නේ හැඬු කඳුලෙන්. වල්සපු කළ කුස් වගාව කම්මානයට පසුගිය දිනක රාත්‍රියේ කඩාවැදුණු වන අලි මේ නිවෙසට බරපතල හානි සිදු කර තිබුණා. දෛනිකව ලැබුණු කුලී වැටකින් දෙවිසාරි කරගත්ත මේ මිනිස්සුන්ට දැන් ඉන්න හිටින්න තැනක් නැහැ. දැන් ඔවුන්ට සෙවන දෙන්නේ වන අලි කඩා දැමූ නිවෙස ඉදිරිපිට අටවාගත් අට්ටාලයක්. වන අලි පහර දෙන අවස්ථාවේ නිවසේ සිටි කුඩා දරුවන් දෙදෙනා සහ මව දිවි ගලවගත්තේ 99. අපිට ඉතින් හරි බයයි ඉන්න. දැන් ගේ ඉතින් කඩලා තියෙන්නේ එක හන්ද මේ යන්තම් අටවගෙන තියෙන්නේ. මේකත් ඉතින් පෙල්ලල් දැවුවත් ඉතින් කොහොමත් ඉතින් ජීවිතේ අවසන් වෙනවනේ. එක හන්ද එළියේ තමයි බබාලා දෙන්නත් එක්ක අපි ඉන්නේ. දැන් දවස් 3ක් විතර වෙනවා. ගෙයක් හදාගන්න තත්ත්වයක් අමාරුයි. අපිට හම්බ වෙන කුලී රස්සාව කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ මුදලින් අපිට ජීවත් වෙන්නත් අමාරුයි අද ආර්ථිකයත් එක්ක. මේ වටිනා ඡන්ද කැල්ල කරගෙන ගිහිල්ලා මේ මිනිස්සු අපි රවට්ට ගෙනහිල්ල ඉරලා කරන්නේ මොකද්ද? රටේ වැජබෙන. අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා ලෝකෙට බොරු කියනවා. අපි මෙතන දුක් විඳින. මාස 3කට වැඩි කාලයක් උද්ඝෝෂණය කරා අලග අරගල කරා පාලකයන්ට කිව්වා මේ වනාලි ප්‍රශ්නේ විසඳීම සඳහා වහාම මැදිහත් වෙන කියලා. නමුත් පාලකයන් මේ සම්බන්ධයෙන් කිසිම මැදිහත් වීමක් මේ වෙනකන් සිද්ධ කළ නැහැ. අලි මිනිස් ගැටලුව තවමත් නොවිසඳුණු ගැටලුවක් වී ඇතත් පසුගිය අයරයනුත් ප්‍රශ්න විසඳන්න රුපියල් බිලියන 3ක් වෙන් කර තිබුණා. මේ මිනිස්සු ඉල්ලන්නේ කන්න බොන්න දෙයක් නෙවෙයි, නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක්.